හොඳ අද දවසෙත් ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ලිංගික සෞඛ්‍ය මේ කාරණා ගැන කතා කරන sex.lk YouTube channel එකත් එක්ක. ඉතින් අද මම තෝරගත්ත විශේෂ මාතෘකාව. අපි දන්නවා ගොඩක් කලාවට මේ බබාලා හදන එක. එමන් නැත්තම් මේ දරුවන් හදන්නට යම් සිවිවලක් තීරණය කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් එයාගේ අපේක්ෂාවන් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ අපේක්ෂාවන් ඉතා ඉක්මනින් සාර්ථක වෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ අපේක්ෂාවන් සාර්ථක වෙන්න යම් කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට යම් යම් ගැටලු හින්දා මේ අපි කියනවා මේ දරුවන් හැදීම යම් කිසි දෙයකට ප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ මේ විදිහට ප්‍රමාද වීම මද සරුභාවය කියලා. ඉතින් මද සරුභාවය සම්බන්ධ ලිංගික ගැටලු එමන් නැත්තම් මේ ලිංගික සෞඛ්‍යමය ගැටලු. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මද සරුභාවය නැති වුණත් යම් කිසි විදිහක පීඩනයක් යටතේ දරුවන් හැදීමට යෑමේදී ඇති වෙන්න පුළුවන් ලිංගික ගැටලු ගැන තමයි අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි නම් මාතෘකාව කතා කරන්න කලින් හැමදාම මතක් කරනවා වගේ මේ කතා කරන දේවල් වැදගත් කියලා හිතෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell button එක ඔබලා මේ videos එක නිරතුරුවම රැඳිලා ඉන්න. හොඳයි නම් අද දවසේ අපි කතා කරමු මේ දරුවන් හැදීමට යෑමේදී නැත්තම් සමහර කාලාට මේ මද සරුභාවයත් එක්ක එන්න පුළුවන් ලිංගික ගැටලු මොනවද කියලා. අපි දන්නවා ගොඩක් කාලාට අපේ සමාජයේ විශේෂයෙන් අපේ තියෙන සංස්කෘතියත් එක්ක මේ යුවලක් විවාහයට පත් වුණාට පස්සේ මේ අයට දරුවන් ලැබීම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට බාහිර බලපෑම ඇති වෙනවා. විශේෂයෙන් දෙමාපියන්ගෙන් මේ වගේ තමයි සමහර කාලාට වැඩිහිටියන්ගෙන් නැහැ හිතවතුන්ගෙන් සමහර කාලාට මේ විදිහ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඇයි තාම ළමයි නැත්තේ සමහර කාලා ළමයි හදන්නේ නැද්ද මේ වගේ කාරණා. ඉතින් මෙහිදී ගොඩක් කාලාට මේ යුවළ තීරණය කරාට පස්සේ අපි දරුවන් හැදීම සිද්ධ කළ යුතුයි කියලා. ඉතින් ගොඩක් කාලාට මේ දරුවන් හැදීම සඳහාම ඒ අයගේ ලිංගික සම්බන්ධ ඒ අය පවත්වන ස්වරූපයකට පත් වෙනවා. ඉතින් අපි දන්නවා න්‍යායක් විදියට නැත්නම් තියරි එකක් විදියට මේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට මේ ලිංගික කාර්යයන් සාමාන්‍යයෙන් හොඳින් සිද්ධ වෙන්නේ ඒක තෘප්තිය උදෙසා සිද්ධ වුණොත් පමණයි. ඉතින් මේ විදිහ ටාගට් එකක් දීලා සමහර කාලාට අපි දන්නවා ගොඩක් ලාට මේ මද සරුභාවයත් එක්ක වෛද්‍යවරුන් පවා නිර්දේශ කරනවා මේ හරියටම මේ මීට් සයිකල් එකේ හිමන් නැත්නම් මේ සරු කාලය ආශ්‍රිතව අනිවාර්යෙන් මේ දවසේදී සම්බන්ධ වෙන මේ වගේ කාරණා. ඉතින් මේකත් එක්ක ගොඩක් වෙලාවට මේ යුවළ ගොඩක් වෙලාවට යම්කිසි ආතතියකට පත් වෙනවා. මේක අපිට කරන්න ඕනේ නමුත් මේක හරියයිද දන්නේ නැහැ මේක නැති වෙයිද දන්නේ නැහැ. විශේෂයෙන් අපි දන්නවා මත් සරුභාවයේ යම්කිසි කාලයක් පැවතුනාට පස්සේ මේක යම්කිසි ආතතිය තත්ත්වයක් ඇති කරන සුළු තත්ත්වයක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ හරහා විෂාදීම නැත්නම් යම්කිසි ડિප්‍රෙෂන් එකක් නැත්නම් කනස්සලු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාත් එක්ක ගොඩක් වෙලාවට මේ ලිංගික සම්බන්ධ පවත්වන්නට යෑමේදී අර සාමාන්‍ය ලිංගික සම්බන්ධයකදී තියෙන තෘප්තිය නැතිවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. කෙටියෙන් කියනවා නම් මේ ළමයි හදන එක සමහරක් වෙලාවට ස්ට්‍රෙස් එකක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් මේ කාරණය විශේෂයෙන් මේ ලිංගික සම්බන්ධ පවත්වද්දී හිතකර තත්ත්වයක් උදා කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි දකිනවා පිරිමි පුද්ගලයන්ට ඒ වගේම තමයි ගැහැණු අයට ලිංගික අප්‍රාණිකත්වයන් එහෙම නැත්නම් ලිංගික බෙලහීනතාවයන් මේ හරහා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා මේ විදිහේ ගැටලුවක් මේ විදිහේ මානසික ආතතියක් සහිතව ලිංගික සම්බන්ධවල යෙදීමට යෑමේදී ගොඩක් කලාට පිරිමි පුද්ගලයන්ට ප්‍රාණවත් වීමේ ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශුක්‍රාණු පිටවීමේ ගැටලුව සමහරක් කලාට අධික ලෙස ප්‍රමාද වීම. ඒ වගේම තමයි සමහරක් කලාට ශනික මෝචන තත්ත්වයන් පවා ඇතිවීමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට අපි දන්නවා ගොඩක් කලාට මේ වගේ ආතතියක් එක්ක ලිංගික සම්බන්ධවල යෙදෙන්නට යෑමේදී එයාගේ මේ ලිංගික උද්දීපනය මම නැත්තම් මේ අරවුසල් එක කියලා අපි හඳුන්වනවා සරල වශයෙන් කියනවා නම් මේ ලිංගික කාර්යයට මේ ලිංගික අවයව සාමාන්‍යයෙන් සැකසීම මේ ශ්‍රාවයන් වැඩිවීම වගේ දේවල් සමහරක් වෙලාවට සිද්ධ නොවෙන්න පුළුවන්. ඉතින් මේ හරහා මොකද වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ ශාරීරික ලිංගික සම්බන්ධයකට සුදුසු නැති තත්ත්වයක් පත් වුණොත් ගොඩක් වෙලාවට ඒ ලිංගික සම්බන්ධය වේදනාත්මක දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ හරහා ගොඩක් වෙලාවට මේ ලිංගික සම්බන්ධ නිරන්තරයෙන් එපා වීමකට ලක් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ එන යුවළවල් වල අපි දකින දෙයක් තමයි මේ ලිංගික සම්බන්ධ කියන එක බොහොම ආතතියකටපත් වෙලා ඒ අයට මේ ලිංගික සම්බන්ධ කියන එක එපා වෙලා මේක බොහොම යාන්ත්‍රික එමන් නැත්තම් මෙකැනිකල් තත්වයකටපත් වෙලා විශේෂයෙන් මේ දරුවන් හදන්නට මේගොල්ලන් දරන මේ ප්‍රයත්නය ඇත්තටම යම් කිසි දෙයක ස්ට්‍රෙස් එකක් බවට පත්වීම හින්දා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට තවත් පිරිසක් ඉන්නවා අපි මද සරුභාවය සම්බන්ධයෙන් නොයෙකුත් පරීක්ෂණ කළා ඒ සම්බන්ධයෙන් සමහරක් ලාබ ශුක්‍රාණු තැන්පත් කිරීම ඒ වගේ දේවලුත් කරලා ඉවත් සාර්ථක වෙලා නැතුව
ඒවගේම තමයි බොහෝ කාලෙකට පස්සේ සමහරක් කලාට ඇවිල්ල අපිට කියනවා ඒ අයගේ ලිංගික බෙලහිනතාවයක් හින්ද ගොලන්ට ලිංගික සම්බන්ධ පවත්වන්න බැරිකම හින්ද මතු සරුභාවයට පත් වෙච්ච අවස්ථා. ඉතින් එවැනි අවස්ථාවලු තැතරම් වැදගත්වෙනවා විශේෂෙන් අද කතා කරන මාතෘකාව යටති මේ ලිංගික බෙලහිනතාවය හින්ද මතු සරුභාවය ඇතිවීම වෙන්නත් පුළුවන්. ඒවගේම තමයි මේ මතු සරුභාවය හින්ද මම කලින් සඳහන් කරා වගේ ලිංගික බෙලහිනතාවයන් ඇතිවෙන්නටත් පුළුවන් හින්ද. එතකොට අපි දැනගන්න ඕනේ ඇත්තටම කොහොමද මේ වගේ තත්ත්වයන් මගහැරවා ගන්න කියලා විශේෂයෙන් ලිංගික සෞඛ්‍යමය උපදේශයක් විදිහට දෙනවා නම් මම කලින් සඳහන් කරා මේ ලිංගික සම්බන්ධ කියන ඒවා සාමාන්‍යයෙන් අපි කියනවා ප්‍රෙෂර් එකට එහෙම නැත්නම් තෘප්තිය උදෙසා සිදු විය යුතු. සාමාන්‍යයෙන් එවැනි තෘප්තියක් ලැබෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඊළඟ දවසකදී නැවත සම්බන්ධයක් වීමේදී මේ තෘප්තිය නොලැබී යාම කියන එක බලපානවා. මේ තෘප්තිය නොලැබී යාම තුළ තවත් දවසක ලිංගික සම්බන්ධයක් පවත්වන්නට කෙනෙකුට තියෙන ආශාව අඩු වෙන්නට පුළුවන්. ඉතින් ඒක හින්දා මේ හැම දෙයකටම ගොඩක් වෙලාවට මුල වෙන්නේ මේ විදිහේ මේ දරුවන් හදන්නම කියලා මේ සම්බන්ධය පවත්වන එක බොහොම යාන්ත්‍රික විදියට. ඉතින් ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනේ දරුවන් හදන එක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් එවැනි මානසිකත්වයක් ඇති කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් සැහැල්ලුවෙන් විශේෂයෙන් තෘප්තිය උදෙසාම ලිංගික සම්බන්ධ පැවැත්වීම සිද්ධ කළ යුතුයි. ඉතින් එවැනි තත්ත්වයක් අරදී පමණයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සාමාන්‍යයෙන් දරුවන් සැදීම සිද්ධ වෙන්නේ. ඉතින් නැවතත් කියනවා නම් දරුවන් සැදීම පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි ඒක ලොකුවට අපි කියන ඔළුවට අරගෙන එක ස්ට්‍රෙස් එකක් බවට පත් කරගෙන එක යම්කිසි ආතතියක් යටතේ මේ විදිහේ සම්බන්ධ පැවැත්වීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණය තමයි නැවත නැවතත් අවධාරණය කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැනට මද සරුභාවයත් එක්ක ඒ වගේම තමයි සමහරක් කලාන මද සරුභාවය හින්දා හෝ නැත්නම් ලිංගික අප්‍රාණිකත්වයක් හෝ බෙලහීනතාවයක් හින්දා මද සරුභාවය තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් ඒ අය අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. මොකද සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හරහා එයාට පුළුවන් මේ ප්‍රශ්නය निराකරණය කරගන්න සහ තමන්ගේ ලිංගික ගැටලු निराකරණය කරගන්න. ඒ වගේම තමයි මද සරුභාවය සම්බන්ධ තියෙන ගැටලු निराකරණය කරගන්න. ඉතින් අද දවසේ ඇත්තටම මම කතා කරන්න උත්සාහ කරේ මේ මද සරුභාවය සම්බන්ධ තියෙන ලිංගික බෙලහීනතාවය ම නැත්නම් ලිංගික ගැටලු. ඒ වගේම තමයි අපි සරල වශයෙන් කියනවා නම් මද සරුභාවය නැති වුණත් කෙනෙක් නැත්නම් යුවලක් දරුවන් සෑදීමට යෑමේදී ඇති වෙන්න පුළුවන් ලිංගික සෞඛ්‍යමය ගැටලු ගැන. ඉතින් අද දවසේ කතා කරපු මාතෘකාව ඔයගලගේ දැනුමට එකතු වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමදාම මතක් කරනවා වගේ ඔයගලන්ට පුළුවන් ඔයගලගේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අපිට යොමු කරන්න අපේ WhatsApp නම්බර් එක හරහා, ඒ වගේම තමයි Facebook හරහා. ඉතින් මේ වීඩියෝස් හොඳ නම් ඔයගලන්ට පුළුවන් ලයික් කරන්න, ඒ වගේම තමයි මේ වීඩියෝස් වලට කමෙන්ට් කරන්න, අපි ඉදිරියට කරන්න ඕනේ මාතෘකා ගැන යෝජනා කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් යනකම් ඔබ සැමට සුබ දවසක්.